අයිබෝවන් සුබර දවස. අද මං ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග නැත්නම් තයිරොයිඩ් ප්‍රොබ්ලම්. තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග සම්බන්ධ. වැඩියම මේ තයිරොයිඩ් කියන ග්‍රන්ථියේ රෝග හැදෙන්නේ වැඩියෙන්ම ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන කාන්තාව. පුරුෂයන්ටත් යම් කිසි ප්‍රමාණයක තියෙනවා. වැඩියෙන්ම කාන්තාව තමයි මේකෙන් දුක් විඳින්නේ. මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග වලට බටහිර ක්‍රමයේ ප්‍රතිකර්ම නැහැ. තියෙන එකම ප්‍රතිකර්මයේ තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කරන එක. එතන තයිරොයිඩ් ග්‍රන්ථිය කාගේ හරි අයින් කළා නම් ඔබ දන්නවා ඇති. සමහරට ඔබ මේ අද්දකින් විඳලා ඇති. කාගේ හරි අයින් කරපු හැටි මොකද වෙන්නේ? එයාගේ තයිරොක්සින් හෝමෝන්ස් පාලනය කරන්න වෙන්නේ බාහිරින් පිටින් දෙන ඖෂධ වලින්. මේ පිටින් දෙන ඖෂධ නිසා අපේ කාන්තාව බරපතල ව්‍යාසන ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. සමහර අයට කලකිරීම පීඩන ඇති වෙලා ජීවිතේ පවා අහිමි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න කවුරුහරි කෙනෙක් තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රශ්නයකින් ගැටලුවකින් පීඩා විඳිනවා නම් ඔබ අනිවාර්යයෙන්ම අපේ දේශීය ආයුර්වේදයේ එහෙම නැත්නම් පාරම්පරික ආයුර්වේදයේ නැත්නම් ඉන්දියානු ආයුර්වේදයේ පිහිට ප්‍රතිකාර ලබා ගන්න. ඊට අමතරව මම ඔබට යෝග අභ්‍යාස කීපයක් හඳුන්වලා දෙන්න සූදානම් වෙනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග සඳහා. ඉතාම සරලයි. මේකත් ඔබට ඔය ගන්න ඖෂධ ප්‍රමාණයත් එක්කම එමෙතම් ඔබ දේශීය ඖෂධ ගන්න කෙනෙක් නම් දැනටමත් ඔබට මේ අත්දැකීම විඳ ගන්න අවස්ථාව තියෙනවා. බලන්න අපි මේ අභ්‍යාසයට කියනවා බ්‍රහ්ම මුද්‍රා. ගෙල වමට හා දකුණට කැරකීම බ්‍රහ්ම මුද්‍රා. දැන් කොඳ හොඳට ඍජු කරගෙන ඉන්න බලන්න ඉදිරි. මෙමෙ ඉඳලා ඔබ හොඳට හුස්ම අරගන්නවා. අරගෙන සෙමීන් ඉහළ බලන සෙමීන් ඉහළ බල බල සෙමීන් ඉහළ බලන හොඳට හුස්ම අරන් ඉහළ බල උපරිම ආකාරයට සෙමීන් පහළට තයිරොයිඩ් එක තද කරනවා. ජලාන්ද්‍ර බන්ධ වගේ හෙමීන් පල්ලෙහාට තද කරන බලන්න. ආව හුස්ම ගන්න ගමන් ඉහළ බලන සෙමීන් ඉහළ බලන ආපහු සෙමීන් පහළට එනවා. සෙමීන් පහළට එනවා. දැන් දිගට කරනවා. බලන්න දිගට කරනවා. හුස්ම ගන්න ගමන් ඉහළ බලනවා. හුස් පිට කරමින් පහළ බලනවා. මේකේ අඩුම ගානු දේ වාර 10ක් 12ක් කරා. ඊට පස්සේ ඉදිරියේ බලන්න. මලලා හොඳට හුස්ම අරන් ගෙල වමට හරවා. හොඳට වම් පැත්ත බලන්න. ආපහු හුස්ම අරගන්න මැදට ගේන්න. පිට කරමින් දකුණු පැත්ත බලන්න. ආපහු වම් පැත්ත බලන්න. ආපහු දකුණු පැත්ත බලන්න. ආපහු වම් පැත්ත බලන්න. ආපහු දකුණු පැත්ත බලන්න. ඉදිරිය බලන්න. මෙන්න මේ ආකාරයට වමට දකුණටත් වාර 12 බැගින් කරන්න. ඒක ඉතාම සරල අභ්‍යාසයක්. දෙවෙනි අභ්‍යාසය මේකත් හරිම සරලයි. ඔබට කරන්න පුළුවන් මේ අත් දෙක මේ අත බලන වම් අත හා දකුණු අත මේ ආකාරයට අරගන්න. අරගෙන මේ තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන තැන මේ විදිහට අල්ල ගන්න බලන්න. කරන ආකාරයේ බලන්න. අල්ල ගන්න. අල්ලලා ඇතුළට පුරවාන්තර වාර 20ක් විතර අර තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන ප්‍රදේශය ඇතුළට තෙරපුවා. හොඳට බලන්න. තෙරපුණා පුරවාන්තර. හොඳට තයිරොයිඩ් කියන ප්‍රදේශයේ තෙරපුවා වම්මාති. පොඩි වේලාව විනාඩි 2 3ක් හැමදාම උදේ කරන්න. ඊට පස්සේ දකුණු අතේ ඒ ආකාරයට කරන්න මේ බලන්න. හොඳට කරන්න. මම මේ තයිරොයිඩ් ප්‍රශ්නයට හොඳ විසඳුම් ලැබෙන්නේ නැද්ද කියලා. හොඳට කරනවා. ඇතුළට කරන්න. හොඳට කරන්න. ඇතුළට හෝ ඉදිරියට කරත් ගැටලුවක් නැහැ. කොමාරි මේක තෙරපෙන්න ඕන. හොඳට තෙරපෙන්න ඕන. මේ තයිරොයිඩ් ප්‍රදේශය. ඒක. ඊට පස්සේ අත් දෙක ඉස්සරහට මම පෙන්නනවා ඔබට බලන්න. දැන් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන ප්‍රදේශය තමයි මේ තියෙන්නේ. මේ බලන්න. දැන් ඔබ දකින්න මේ පෙන්නනවා. අත් දෙක ඉදිරියට යොමු කරා. තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන ප්‍රදේශය. ඕන අත් තිබ බලන්න. දැන් මසාජ් කරන එක බලන්න. සම්පූර්ණයෙන් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන ප්‍රදේශය අඩුම ගානේ වාර 100ක් කරන උදේට. මේ තයිරොයිඩ් ප්‍රදේශයේ වාර 100ක් කරන්න. වම් අතේ
ඔබේ හෝමෝන ක්‍රියාකාරිතේ සම්බර වෙනවා. තයිරොයිඩ්ගේ ප්‍රශ්නාවම ගොඩක් තරබාරු වෙනවා. ඒක ගොඩක් කැසග වෙනවා. ඒක මානසික ආතතිය, ඒක නිින්ද යන්නේ නැහැ. ගොඩාක් ගැටලු තියෙන විශේෂයෙන්ම කාන්තාවන්ට. ගර්භාෂයේ පස්සෙන මාසුද්ධිය ක්‍රමානුකූල නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ දකුණු අතේ ආකාරය බලන්න. තයිරොයිඩ් එකේ සම්පූර්ණ නිදිමත වෙනවා නිතරම දවල්ටත් ගොඩක් නිදිමත වෙනවා තයිරොයිඩ් එකේ ප්‍රශ්න ආපස්. ඒතර ඒවා ඖෂධ වලින් පාලනය කරන හොඳයි. නමුත් ඒක තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කරන්න ගියොත් ලොකු ප්‍රශ්න තියෙනවනේ බලන්න. හරි. ලිහිල් කළා. ආපහු ආව. දැන් ඊට පස්සේ අපි මේ ඊළඟ අභ්‍යාසය මේක කරන්නේ අත් දෙකින් මේ ගෙල ඉහළට මසාජ් කරනවා. පොඩි වේලාවක් විනාඩි 5ක් 10ක් මසාජ් කරනවා. අත් දෙක ගන්න ඉදිරියට මේ බලන්න. දැන් මේ අත් දෙක ඇතුළට අරන් හොඳට ගෙල ඉහළට මසාජ් කරන මේ ආකාරය. පුළුවන් තරම් බලන්න හොඳට මසාජ් කරන ආකාරය බලන්න. ඉහළට හොඳට දැනෙන්න මසාජ් කරනවා. අඩුම ගානේ මේක විනාඩි 2 3ක් කරන්න. හොඳට උදේ පාන්දර නැගිටලා. ඉහළට හොඳට මසාජ් කරන්න. හොඳට සම්බාහනය කරන්න. තයිරොයිඩ් තියෙන ප්‍රදේශය. හොඳට කරන්න. හොඳට කරන්න. ලිහිල් කරන්න. හරි. දැන් ඊට පස්සේ අපි ආසනයක් කරනවා. ආසන දෙකක් තියෙනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගීභාවය සඳහා. එකක් තමයි උෂ්ට්‍රාසන ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන දෙවෙනි එක සර්වාංග ආසන. අප බලමු උෂ්ට්‍රාසනය කරන ආකාරය. දැන් මේ දෙදෙනෙක් ඉන්න දෙපසට හැරිලා කරන බා එන වජ්‍රාසනය. ඔන්න බලන්න වජ්‍රාසනය මම දෙපැත්තෙන් ඔබට පෙන්නනවා. වජ්‍රාසනයෙන් ආව බලන්න. ඇවිල්ලා අත් දෙක තිබ්බ කල උඩ බලන්න. කියලා ධනේශ්වරෙන් සිමින් සිට ගන්න. අත් දෙක ඉඟ අල්ල ගන්න. හුස්ප අර ගන්න. අර්ධ උෂ්ට්‍රාස පිට කරමින් ඔටුවේ කාක හිමින් පිට පහළ නැවෙන්න. පිටිපස නැවෙන ඔබ සෙමි ලිහිල් කරා. නැවත හොඳට හුස්ම අර ගන්න. පිට කරමින් සෙමින් යන පිටිපස හොඳට යන්න. ලිහිල් කරා. නැවත හොඳට හුස්ම අර ගන්න. පිට කරමින් යන්න. ලිහිල් කරා. හරි. පාද පතුල් මත වාඩිලා ආපහු එන වජ්‍රාසනයට ඉදිරියේ බලාගෙන. දැන් අපි ඔය උෂ්ට්‍රාසනය කියන ආසනය කළේ. ඊට පස්සේ අපි යනවා සර්වාංග ආසනය කියන ආසනයට. සර්වාංග ආසනයට යනවා. දැන් අපි සර්වාංග ආසනයේ යනවා. සර්වාංග ආසනයේ උරේස්වරේ සිට ගැනීම. බලන කරන ආකාරය ඔබ ඉස්සලම කරන්නේ වැතිරෙනවා. දැන් මේ බලන්නේ වැතිරලා ඉන්නේ. ඊට පස්සේ පාද දෙක ලං කරලා අත් දෙක කලව දෙපසට ගේනවා. ගෙනල්ලා සෙමී පාද දෙක නවන උදරය මතට. නවල අත් දෙක තට්ටම් මත තියෙනවා බලන්න. දැන් බලන්න මේ කරන විදිය. දැන් සෙමී පාද ඉහළට ඔසවන. කෙලින් ඍජුව තියෙන්න ඕන. එහම ඔසවන විට ඔබේ මනසේ අවධානය යොමු කරන තයිරොයිඩ් ග්‍රන්ථියට. යොමු කළ ස්පියා ගන්න. දීප්තිමත් ආලෝකයක් තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා විනාඩි 3ක් 5ක් වැනි කාලයක් ඔබ මෙන්න මේ ආසනේ නැදිලා ඉන්න. මේක හෘද ආබාධ අදිරි දිරි පීන තියෙන හොඳ නෑ. අනිත් ඕන කෙනෙකුට මේක ගුණ දෙනවා. රැඳිලා ඉන්න බලන්න. විනාඩි 5ක් විතර ඔබ මෙන්න මේ ආකාරයට සර්වංග ආසනේ රැඳිලා ඉන්නවා. ඇස් පියාගෙන සිර ලිහිල් කරගෙන. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? සෙමින් නිදහස් වෙනකොට හෙමින් දරිස් දෙක නැව්ව මුහුණ මත ගෑව්ව. සෙමින් ලිහිල් කළා. සැහැල්ලු වුණා. ඔන්න අපි ආසන දෙකුත් කියලා දුන්නා ඔබට. ඒ වගේම තව ප්‍රතිකාර ක්‍රම කීපයකුත් කියලා දුන්නා. ඊට අමතරව බලා ගන්න මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග තියෙන මේක අත්හදා බලන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග තියෙන අයට ගෝවා හොඳ නැහැ. ඒක ඇත්ත. බටහිර කියලා ගෝවා කන්න එපා කියලා. ගෝවා හොඳ නැති කන්න හොඳ නැහැ. නැත් ගෝවා වල තියෙන රසායනික සංයුක්තිය නිසා වෙනස් කරන්න පුළුවන් ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න. ඔබ රැට නිදා ගන්නකොට ගෝවා කොලයක් ගන්න. ඒක හොඳට වතුරෙන් පිරිසුදු කරන්. ඊට පස්සේ ගෝවා කොලේ අරගෙන මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ තියන්න. තියලිවරලා ගැට ගහන්න ගෙලට. ගැට ගහලා ඔබ නිදා ගන්න. පය 2 3 4 5ක්වත් තියෙන්න ඕන. මේක සති කීපයක් කරන්න.
ඒකෙත් ඔබට තයිරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගීභාවය ලබා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි වූ අභ්‍යාස තුළින් ඔබ වරින් වර දැනුවත් කරන්න මම උත්සාහ කරන ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මගේ මේ දුරකථන අංකයේ දිස්සෙනවා මට කතා කරන්න. එහෙනම් ඔබ සැමට දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.